ఇటు పాసే కెలిమను ఉక్కరా
හරි බං මේ අද එතකොට අපේ ෆ්‍රී සෙමිනාර් සීරීස් එකේ අන්තිම දවස අද වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ එතකොට එකින් එක කරගෙන යන්න හරි අලුතෙන් ජොයින් වෙලා ඉන්නවා නම් එයාලට මගේ WhatsApp group එකක් තියෙනවා ඒකට ජොයින් වෙන්න පුළුවන් ඒක link එක මම දානවා හරි එතකොට මේ එකත් එක්ක එකතු වෙලා ඉස්සර ගන්න පුළුවන් හරි අපි වැඩි වෙලාවක් කලින් නැතුව පළවෙනි පාඩමට යම් සහ පාස් පේපර්ස් හදනවා සහ ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ සහ මේ ඒක ලියාගන්නේ නැති එක ඔයාලගේ වැඩක් පුළුවන් නම් මේ කොළගැලක් හරි අරගෙන ලියාගෙන ඉස්සරහට යන එක තමයි වැදගත් මේ වැඩේ කරන්නේ හරි දැන් පළවෙනි මාතෘකාව සරල සමීකරණ සරල සමීකරණ හරි සරල සමීකරණ එතකොට මේක එන්න පුළුවන් මේවා හරිද ඒක එන්න පුළුවන් මේවා ඉස්සෙල්ලම ධනයක සමාන යහපත්ත ගැනදි ඍණ වෙනවා ඊට පස්සේ ඍණ එකක් සමාන යහපත්ත ගැනදි ධන වෙනවා ಗುಣ කිරීමක් සමාන යහපත්ත ගැනදි බෙදීමක් වෙනවා සහ බෙදීමක් සමාන යහපත්ත ගැනදි ಗುಣ කිරීමක් වෙනවා හරිද මේ ටික මාරවදගත් මේකේ මේක තමයි බේස් වෙන්නේ ඉස්සරහට යන්න හරි අලෙනිය පහ ධනයේ විහාරයද්දී ඍණ එක වෙනවා. එතකොට x සමානයි 4ක් වෙනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි එක x ඍණ 1 සමානයි 1. හරිද? ඉස්සෙල්ලාම කරන්න ඕන x තනි කරන්න නම් ඍණ එක ධන එකක් කරලා එහා දවන්න ඕනේ. එතකොට 2. හරිද? එතකොට x සමානයි 2යි මේක x සමානයි 4යි. ඔය ටික ඔහොම තමයි වෙන්නේ. හරි? තව එකක් හදමු. 2 වෙනි එක. y ධන 5 සමානයි ධන 5 හරිද ඉස්සෙල්ලාම කරන්න ඕනේ y සමානයි 5 ධන 5 යද්දි ඍණ 5 වෙනවා එතකොට y සමානයි බිංදුවක් වෙනවා හරිද එතකොට ඒකෙන් එන්න පුළුවන් එක ආකාරයක ගැටළු සෙට් එකක් තමයි මේ තව ආකාරයකට යන්න හරි ලියා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ මම කලින් සෙෂන් වල කියලා දෙනවා ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ මේ ලියා ගන්න එක ඔයාලගේ හැකියාව තමයි හරි ලියා ගන්න නැහැ ඊළඟට අය එන්න පුළුවන් මෙහෙම හරි අය එන්න පුළුවන් මේ අය එන්න පුළුවන් බම් මෙහෙම x දෙදීම 2 සමානයි 3 හරිද එතකොට x දෙකත් එක්ක බෙදিলা තියෙන්නේ මට ඕනේ x තනි කරන්න නම් බෙදීම අයින් කරන්න දෙපැත්තටම ಗುಣ කිරීම දානවා එතකොට 2 අයින් කරන්න ඕනේ හින්දා 2කින් ಗುಣ කරනවා 2කට 2 ගැටුනහම x සමානයි 6 කියලා එනවා හරිද මාර ලේසි එතකොට ඔයා ආයි මෙහෙම ඇයි මේ වගේ පොඩි ගණන් හදන්නේ හරිද මට පුළුවන් ලොකු ගණන් හද මෙහෙමයි ඔයාලා එක්සෑම් එකට පරණ සිලබස් එකේ ඇවිල්ලා තියෙනවා මේ වගේ ගණන් අලුත් සිලබස් එකකින් පස්සේ විසඳන්න ගණන් ඇවිල්ලා නැහැ. හරිද? ඒ වුණත් එන්න බැරි ගමක් නැහැ. ඒ නිසා තමයි මේ ටික හදන්නේ. හරි? ඊළඟට මෙහෙම දීලා තිබ්බා. y බෙදීම 2 ධන 1 සමානයි 3. හරිද? ඉස්සෙල්ලාම කරන්න ඕන මෙන්න මේ y එක්ක තියෙන ප්‍රකාශනය තනි කරලා ධන එක එහාට දාන්න. හරිද? එතකොට y බෙදීම 2 සමානයි 3 වෙනක y බෙදීම 2 සමානයි 2 දැන් දෙපැත්තම දෙකෙන් ගුණ කරගොහම y සමානයි 4ක් වෙනවා හරිද පට්ටලේසි අර හරි ටෙක්නික් එක අල්ලගත්තොත් ඕන ගණක් හරි දැන් හරි හරි ඊළඟට ඊළඟට 2x ධන 1 සමානයි 3 හරිද 2x ධන 1 සමානයි 3 හරිද
හොඳම සීන් එක තමයි මේ අද සෙෂන් එක අන්තිමේට මේ අමුතු තුන් දෙනෙක් ඉන්නවා මම ඒ තුන් දෙනා වල පෙන්නන්න හරි මේ කියන්නේ කොහොමද මම මේ වැඩේ කරන්නේ සහ මගේ වැඩ පිළිවෙලත් එක්ක කවුද ඉන්නේ ඒවා දැනගන්න ආසයි කට්ටිය ඒ වගේම පොඩ්ඩක් අරට කියන්න හරි එඳ අවසානයේදී රැඳී සිටින්න දෙකයි සමානයි ධනයක හරයද්දි විනයක වෙනවා එතකොට දෙකයි එක් සමානයි දෙක වෙනවා දැන් ගුණක තියෙන්නේ හරි ඉස්සලම මේක තනි කරමු ඒක තනි කරද්දි ධනයක විනයකක් කරලා එහාට දානවා එතකොට දෙකයි ඊට පස්සේ මෙතන ගුණ කිරීමක් තියෙන නිසා ගුණ කිරීම අයින් වෙන්න දෙදීම දානවා එතකොට එක් සමානයි එකක් කියලා ඒක වෙනවා හරි ඔයක චුට්ටක් බලාගන්න ඊළඟට අපි හදමු පාස් පේපර්ස් ගැන දෙන්න හරි ලොකු කේස් එකක් නැහැ ලොකු කාලයක් වැය කරන එක අපි අපරාදේ මොකද මේ බේස් බේසික් ටික ඉගෙන ගත්තාම හොඳටම ඇති මොකද එක්සෑම් එකට අනිවාර්යෙන් එන ගානක් නොවන නිසා හරි ඔයක පොඩ්ඩක් බලන්න අපි අදමු ඉස්සලම 2011 දෙවෙනි ගාන තියෙන්නේ වෛරින පහ සමානයි බිංදුව නම් වයිගේ මොකද කරන්න තියෙන්නේ වයිගේ හොයන්න නම් වයි උත්තර කරන්න ඕන වයි සමානයි ඍණ පහ එහාට යද්දි ධන පහක් වෙනවා හරිද පට්ට දෙසි ලොකු වෙලාවක් පෑගෙන එක පට්ට අපරා හරිද මේ තියෙන කාලෙත් එක්ක අපි උඩරිම ඉක්මනින් මැට්‍රික් කරමු ඊළඟට 2012 ගන්න 2012 දෙක2013 එතනින් සල්ල සමීකරණ කොටස ඉවර කරනවා. මොකද අපරාධයක් ඒකට ලොකු වෙලාවක් වැයුනේ. හරි. අපි මේ වෙලාව අරගෙන ටිකක් ලොකු පාඩමක් කරමු. ඒ නිසා මේ වෙලාව තුරු කරා වැඩි කරා යන්න. හරි. එතනින් සල්ල සමීකරණ මේ මාවට පත් වෙනවා. හරි. අලුත් මාතෘකාව ගුණෝත්තර ශ්‍රේණි. අලුත් පාඩම ගුණෝත්තර ශ්‍රේණි. මේක නම් මම හිතනවා නෝට් එකක් ලියාගන්න එක සෑහෙන වැදගත් කමක් තියෙයි කියලා. හරි. හැබැයි වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලා මම කියන්නේ ලියාගෙන අහගෙන
සක්‍රියව මේ වැඩෙත් එක්ක ඉතුරු වෙලා ඉන්න. හරි. ගුණෝත්තර ශ්‍රේණිය. හොඳට හරි. ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්න නම් හරිද? ගුණෝත්තර ශ්‍රේණිය. හරිද? මේකේ වැදගත්ම කාරණය තමයි පොදු අනුපාතය කියන එක. හරිද? පොදු අනුපාතය. මේක සිම්පල් D. හරිද? පොදු අනුපාතය කියන්නේ සිම්පල් R. sorry සිම්පල් R. පොදු අනුපාතය හොයන්නේ පසු පදය බෙදීම පෙර පදය. හරිද? එතකොට පොදු අනුපාතය හන්නේ කොහොමද? පසු පදය බෙදීම පෙර පදය. මාර වැදගත් ගුණෝත්තරයෙන් පාඩම ඉස්සරහට ගෙනියන්න නම් ඕක මාරම වැදගත්. හරිද? ඊළඟට ගුණෝත් මොකක් හරි සංඛ්‍යා රටාවක් ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්න නම් පොදු අනුපාතය සමාන විය යුතුමයි. තේරුම් ගන්න. ඒ කියන්නේ මොකද? 1 3 9 කියලා දීලා තිබ්බොත් මෙතන අනුපාතය 3 එකෙන් බෙදපුවාම 3යි. 9 3ෙන් බෙදපුවාම 3යි. මේ හැම පදයක් අතරම අනුපාතය සමාන නම් මේක ගුණෝත්තර ශ්‍රේණිය වෙනවා. හරිද? ඔයා ගන්න 2 4 12 24. මෙතන අනුපාතය 2යි. මෙතන 3යි. මෙතන 2යි. හරිද? එක තැනක හරි අනුපාතය ගැප් එක නෙමෙයි අනුපාතය මේක 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 මේ ඒ වගේ අනුපාත එකක තැනක හරි වෙනස් නම් මේක ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ. පොදු අනුපාතයෙන් තමයි මේ පාඩම ඉස්සරහට යන්නේ. හරි? සහ මේක වැදගත් කරන කිව්වොත් ඔයාලා එක්සෑම් එකේ නම් මේ රචනා ප්‍රශ්න පත්‍රයේ තමයි 2014කම් ආවේ දී පාට් එක. හරි? සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි. ඒ වුණාට 2014න් පස්සේ අලුත් සිලබස් එකේ ඒක කෙටි ප්‍රශ්නයකට දාලා රචනා ප්‍රශ්න වේසලා දිනවා මේ සමාන්තර ශ්‍රේණි වලින් විතර. හරිද? එතකොට මේ මේක ඉගෙන ගන්න එක වැදගත්ම හැමදාම එනවා. එතකොට මේ අවුරුද්ද එනවා. හරි ඒ ආපු ගණන් ළඟ ආපු ගණන් ඔක්කොම කියලා දෙනවා. ඊට කලින් තීරණ කියලා තමයි මෙයා දැන්. හරි. විනාඩි දෙකක් දෙන්නම් පොඩ්ඩක් බලා ගන්න කියපුටි.
හරි ඊළඟ කොටස හරි ඊළඟ කොටස ගුණෝත්තර ශ්‍රේණියක පද සෙවීමේ සූත්‍රය හරි බලන්න ගුණෝත්තර ශ්‍රේණියක පද සෙවීමේ සූත්‍රය සූත්‍රය තමයි tn සමානයි ar infinite හරි එතකොට මේකේ tn කියන්නේ n වන පදය a කියන්නේ පළමු පදය හරිද r කියන්නේ පොදු අනුපාතය n කියන්නේ පදය හරිද ඔක්කොම ආරාදගත් මොකද කෙටි ප්‍රශ්නයක් නේ දැන් එන්නේ අලුත් සිලබස් එකේ හරිද එතකොට කෙටි ප්‍රශ්නයක කොහොමද ළඟා වුරුතු වල ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ සූත්‍රය මේ අවුරුද්දේ මම හිතනවා එකතු වෙන සූත්‍රයක් දාලා ගානක් හදන්න එයි කියලා බලමු හරි ඒකත් උගන්වන්න ලස්සනයි හරි තොල් මේක තමයි සූත්‍රය මට දීලා තිබ්බොත් මොකක් හරි පළමු පදයක් දීලා මොකක් හරි පොදු අනුපාතයක් දීලා පදයක් දීලා මොකක් හරි හොයන්න ගොත් මෙන්න මේකයි තහන්නේ මම මේකට උදාහරණ ගණන් සෙට් එකක් ගෲප් එකේ දාන්නම් හරිද අදට ලයිව් සෙෂන් එකේ පාස් පේපර්ස් ගණන් ටිකක් හදන්නම් පට්ට පැහැදිලි කරලා හරිද එතකොට ඒකෙන් අයිඩියා එකක් අරගෙන ගෲප් එකේ දාන්න උදාහරණ ගණන් ටික පස්සේ හදන්න ඉස්සලම් ගන්න 7වන පද n වන පදේ කිව්වොත් මේක 7වන පදේ කිව්වොත් t 4 පළමු පදයේ 8යි පොදු අනුපාතයේ 2යි n කීයද 7 එතකොට 8 ගුණ කිරීම 2ේ 6 හරිද එහෙනම් r කියන්නේ 2යි n කියන්නේ 7යි 8යි ඊළඟට මේක සුළු මොකද 2ේ බලයක් විදියට 8 කියන්නේ දෙකේ තුන්ගේ බලය. හය කියන්නේ දෙකේ හයම තමයි. ඊළඟට මේ දෙක සමාන වෙලා හරිද? මේ දෙක සමාන වෙලා මැද ගුණ කිරීම තිබ්බොත් එකක් කියලා උඩ දෙක එකතු කරලා ලියනවා. හරිද? ඒ කියන්නේ දෙකේ නම් විපත්. ඔයාට මෙතනින් පස්සේ හිතුන්නේ නැහැ කියනොත් කිසි ප්‍රශ්නයක් නැහැ මේ ටික හරි ලියලා ලකුණක් ගන්න. අපි ලකුණු නෙමෙයි මේ ලකුණු කොහොමත් නෙමෙයි මේ සීන් එක වෙන්නේ. ඒ නිසා මේ ලකුණු ටික ගන්න මෙතන හරි ලියන්න. ඔයාලා මේ ටික ලියන්න බලන්න සුපිරිය ලකේ රියල් අවුලක්ම නැහැ. ඒවලට මේ ටික බැරි නම් මෙතන හරි ලියන්න මහන්සි වෙන්න. හරි 2018 ගන්න. ඊළඟට අපි හදමු 2019 ගන්න. දස් දහමේ පාලසිනිය ගන්න. හරි දස් දහමේ පාලසිනිය ගන්න. හරි දස් දහමේ පාලසිනිය ගන්න. මේ කරන සත්කාර උපරිම ප්‍රයෝජනක් ගන්නවද? මොනවද කියනවා නම් ප්‍රශ්න ගෲප් එකේ හරි දාන්න නැත්නම් ඉන්බොක්ස් හරි දාන්න කොහොම හරි වැඩේ කරගෙන යන්න ඉස්සරහට. තියෙන ප්‍රශ්න ඔක්කොම ඉලාලණය කරගෙන හරි 2019 15 9 27 9 27 81 මේකේ 3 6 වෙන පදේ 3 හරි පදයක් නේ යන්නේ පදය යනවා නම් සූත්‍රණයකයි 6 වෙන පදය
පළමු පදේ 9යි. පොදු අනුපාතය කියන්නේ මේක මේකෙන් බෙදපුවා. 27 9ෙන් බෙදපුවාම 3යි. 81 27ෙන් බෙදුවත් 3යි. 81 9ෙන් බෙදන්න බෑ. එකලංග පද දෙකක් විය යුතුමයි. 27 9ෙන් බෙදපුවාම 3යි. එන්න වල 6 දානවා. 9 වැඩි කිරීම 3 5. 9 කියන්නේ 3 2. 3 5. ඒ කියන්නේ 3 7. ඔයා හිතන්නකො 2018 ගාන හදපු කෙනෙක් නම් හරියට ඔළුවට දාගන්නවා හැදුවනම් ඔයාට 2019 ගාන බැරි වෙන කිසිම හේතුවක් මං කියන එක තේරෙනවද? හරි. ඒ වගේ අර පිළිවෙලකට වැඩත් එක්ක සුදුලා යන්න. සබ්ජෙක්ට් නමේ හරි ගණන් හිතන්නේ. සබ්ජෙක්ට් නමේ මෙහෙම කරගන්න. ඊළඟට 2020 හදමු. දෙදාස් විස්සේ පාලසිනේ ගන්න. දෙදාස් විස්සේ පාලසිනේ ගන්න. හරි. දෙදාස් විස්සේ පාලසිනේ ගන්න. පළමු පදේ 6යි. දෙවන පදේ ඍණ 12යි. ගුණොත්තර කියන්නේ තුන්වෙනි පදේ. හරි. 6යි. දෙවන පදේ 12. ඍණ 12යි. තුන්වෙනි පදේ. මම දන්නවා හරිද මේක ආකාර දෙකකට හදන්න පුළුවන් එකක් මනෝමයෙන් හදන්න පුළුවන් අනිත් එක තියෙදිත් එක්ක හදන්න පුළුවන් මම තියෙදිත් එක්ක හදන විදිහට හදන්නම් මනෝමයෙන් හදන විදිහ ඔයාලා පස්සේ ප්‍රැක්ටිස් කරගන්න තුන්වන පදය හදි tn සමානයි ar n වෙන එක t 3 ඒ පළමු පදය 6යි පොදු අනුපාතය හොයා ගන්න ඕනේ දේවතාවත් දෙක එක බැයි නම් ප්‍රැක්ටිස් කරන්න. කාලේ දිනන මොන තරම් පැය හතක් වැඩ කරන කොහොම හරි ගේමක් ගහලා ඒ ළමයාකට ටාගට් කරන්න. සහ ඩිස්ට්‍රික්ට් ෆස්ට් එකෙන් ටාගට් කරන්න, අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න ටාගට් කරන්න. එතකොට ඔයා රිසල්ට් එක ඒ අතක ඒ හතක ඒ නමයක නතර කරනවා. හරි. මොකද අපි හිතන දේවල් එන්නේ නැහැ. හරි. ඒ නිසා මේ පුළුවන් තරම් උඩින් ටාගට් කරන්න. එතකොට යටමට්ටමට අපි නතර වෙනවා. අපි යටමට්ටමට ගණන් වල 100 එකක් විතරක් ඇති වගේ හේතුවත් එන්න ඕනේ ඉස්ස. හරි. ඒ නිසා ගණන් වල ඒ දානවා කියලා විතර වැටි කරන්න. ඊළඟට අන්තිම එක. 2000 අපි අදමු 2022 23. හරි. ගිය අවුරුද්ද එක. ඒකෙ නම් ගොඩක් පුළුවන් මේ YouTube upload කරපුවම බලන්න එහෙම තමයි ගොඩක් කරන්නේ ඒ වුණාට අර live ඉඳලා ඒ වුණාම තිබිලා ඒ වැඩේත් එක්ක සක්‍රීය සම්බන්ධ වෙනවා කියන්නේ දෙල්ලගිරි සුසිරි එන්නත් අර උඩට ඒ ළමයින්ද කොහොමත් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා හරි සාම හරි එනවා ප්‍රාර්ථනා වුණ නැහැ ගුරුවරට හරි දරන වැඩක් කරනවා නම් පාස් කරනවා කොහොමද උපරිමයේ දෙහා වැඩක් කළොත් උපරිමයේ දෙහා පාස් කරනවා දෙවන පදය 16යි 13 වන පදය 3ක් TN සමානයි AR N ගෙන එක හරිද T 13 අහන්නේ ඒ මම දන්නවා ඍණ 4යි කියලා ආර් මම දන්නවා 16 ඍණ 4ෙන් බෙදපුවාම
R සමාන 16 බෙදීම ඍණ 4. ඍණ 4 මේ 16 4 බෙදුවම 4යි ධන ඍණයි. ඍණ 4 n කියන්නේ 13යි. ඒ කියන්නේ ඍණ 4 ඍණ 4 12. එතකොට ඍණ 4 එක ධන 12 ඍණ 4 13. හරිද? ඒ කියන්නේ එහෙමයි. දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම සීන් එකක්. බෝඩේ තියෙන්නේ. ඔයාලා හිතන්නකෝ මෙහෙම සීන් එකක්. හරිද? ඔයාලා හිතන්න. ඔයා හිතන්න මේ මෙතන ආවම ඔයා බය වෙනවා. ඒ ඍණ 4 12 වෙනි බල. ඒතර ගාන හරියට කියවුනේ නැති කෙනෙක් මොකද කරන්නේ? ඍණ 4 12ට බය වෙලා මෙතන අනාගෙන කාලා එහෙම දෙන්නේ නැහැ. නෑ, එයාලා ඒකට ඔප්ෂන් එකක් දෙනවා. සුළු කරන්න ඕනේ නැහැ. මේ මෙතන එක නම් මේ දෙක එකතු කරන බලයක් විදිහට තමයි. එහෙනම් ඔලල් පේපර් එකක් ගන්න. සාමාන්‍යයෙන් ඔයාලා මෙහෙම හිතන්න ඕනේ. ක්ලාස් වල පේපර්ස් වල අපුණාට උනාට ඔලල් පේපර්ස් වල AB වැටෙන්නේ ඇයි? ගොඩක් හේතුව මල්ලි අර මේ නැතිනේ සීන් එක අර ඔලල් පේපර් එක හැමෝටම නිහදන්නේ. එතකොට හැම මට්ටමක්ම ඔලුවේ තියන් තමයි යලා ගන්න. ඒ කියන්නේ මේ වගේ අර අමානුෂික ඒවා දෙන්නේ නැහැ. ලේසි කරලා මොකටද දෙන්නේ? දැන් අපේ ක්ලාස් පේපර්ස් වල මේ තමන්ගේ තත්ත්වෙින් නම් මේ පේපර්ස් වල. එතකොට ඒවා ටිකක් අමාරු වෙලා එන්නේ නැති ගණන් දාලා එහෙම තමයි ඒවා දෙන්නේ. බලෙන්න බඩ තේරුම්ම නැහැ. හරි. එතකොට මේ මේවා තමයි හදන්න ඕන. ප්‍රැක්ටිස් කරලා යන්න. එතනින් මේ කොටස නිමාවටපත් වෙනවා විනාඩි 5ක් අරගෙන ටික බලාගන්න ඊළඟට එකතු කරගෙන සෙට් එක හදලා ගුණෝත්තර ශ්‍රේණි නිමාවටපත් කරමු
හරි ඊළඟට ගුණෝත්තර ශ්‍රේණියක ඊළඟට ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය සෙවීමේ සූත්‍ර ඓක්‍ය සෙවීමේ සූත්‍ර ඒ කියන්නේ මේවා ඓක්‍ය හොයන්න සූත්‍ර දෙකක් තියෙනවා පළවෙනි එක Sn සමානයි A වතාවක් R n ඍණ 1 R ඍණ 1 ඊළඟට Sn සමානයි A වතාවක් 1 ඍණ R n 1 ඍණ R හරිද 1 ඍණ R එතකොට ඇයි මේ සූත්‍ර දෙකක් දීලා තින්නේ සූත්‍ර දෙකම හරිද කියලා සමහරවිට ප්‍රශ්නයක් සාදා හරිද මෙහෙම සූත්‍ර දෙකම හරි දෙකම දාත හැකි හැබැයි මම හැම වෙලාවෙම ආර්ථ දනන මේක දානවා ආර්ථ ඍණ නම් මේක දානවා හරිද ආර්ථ දනන මේක දානවා ආර්ථ ඍණ නම් මේක දානවා හරිද එතකොට ඒකෙදි ලොකු වාසියක් තියෙනවා ඔයාලට තේරුනේ නැතුණාට සහ එළන් නැත්ස් කරොත් නැත්ස් වලදී පාවිච්චි වෙන්නේ මේක ගොඩක් වෙලාවට ඒ නිසා ඒක පොඩ්ඩක් මතක තියෙන එක ලොකු වාසියක් තියෙනවා සහ දැන් ඔයාලට අලු සිලබස් එකේ කෙටි ප්‍රශ්න යන්නේ නැහැ හරිද කෙටි ප්‍රශ්නයක් ආවම මේක සම්බන්ධ කරලා ගණන් ඇවිල්ලා නැහැ හරිද හැබැයි මගේ ඩිස් පේපර්ස් වල සහ මේ වැඩපිළිවෙලේ ඕක සම්බන්ධ කරලා ගණන් සෙට් එකක් අදලා තියෙනවා ඊළඟ දින් එක මම මතක්ුණේලා කියනවා මේ අදින් ලයිව් සෙෂන් එක ඉවර වෙනවානේ ඔව් එතකොට ලකුණු සෑහෙන ප්‍රමාණයක් හම්බෙලා තියෙනවානේ ඔව් හරිද එතනින් එහා මොකද වෙන්නේ මෙහෙම අප්‍රේල් මාසේ පේපර් සෙමිනා සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒක පේපර් එකේ ලියන්න දීලා සබ්මිට් කරාට පස්සේ ඩිස්කෂන් එක එක්ක ලයිව් හෝ මේ නැත්තම් ඩිස්කෂන් එක YouTube අප්ලෝඩ් කරන ලොකු අයිඩියා තියෙන ලොකු වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අප්‍රේල් කොමත් අවුරුද්ද පස්සට කලින් පොඩ්ඩර කලින් ලොකු වැඩක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා බලමු අපි මේ වෙන විදිහට මොන දෙමු සහ මේ ලොකුම ලොකු සපෝට් එක 100ට 200ක සපෝට් එක ප්‍රීමියර් එක හැම දෙනවා වැඩි අල්ලක් නැද්ද තමයි තියෙන්නේ හරි හරි බල එතකොට ඔබ තව සීන් එක ඔබ තව සීන් එක මේක තව සීන් එක A කියන්නේ මේක දන්නවා පළමු පදේ පොඩ්ඩක් පාදේ පදේ පදයෙන් ගන්න එක එකතුව ඔන්න සූත්‍ර දෙකක් තියෙනවා හරි මේකෙන් ආපු දරුණුතම ගාන මම හදලා පෙන්නන්නම් 2017 එතනින් පස්සේ ටික කලින් ටික ඕනේ නැති වෙයි මොකද ආවෙන් නැති හින්දා සහ එන්නේ නැති හින්දා මම එක ගානක් හදලා ගුණෝත්තර ශ්‍රේණි පාඩම ඉමාවටපත් කරන මොකද මේ ලොකුවට තීරිය අවබෝධයක් ඕනේ නැහැ ලබන තරම් ගන්න හරි ඒක අර පස්සේ කියන ස්ටඩි පස්සේ යන 2017 ගාන දස් දහතේ රචනා ප්‍රශ්න පත්‍රයේ 2017 රචනා ප්‍රශ්න පත්‍රයේ හත්වෙනි ප්‍රශ්නේ B කොටස සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ප්‍රශ්නයක් තියෙනවා හතට ඒකේ B කොටස හරි ඒකේ තියෙනවා මෙහෙම සීන් එක ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදයේ දෙක A සමානයි දෙක ඊළඟට පොදු අනුපාතයේ ධනයි ආර් ධනයි ඊට පස්සේ දෙවන සහ තුන්වන පදවල ඓක්‍ය 24යි මරු ඔම් ඔතනින් අල්ලගෙන යන දෙවනි පදය සහ තුන්වෙනි පදය ඔය දෙකේ එකතුව 24යි ඔය දෙකේ එකතුව 24යි එතකොට මම දන්නවා T සූත්‍රයක්නේ ඔව් T n සමානයි AR n එකට එතකොට T දෙක A කියන දෙකයි R මම දන්නේ නැහැ M දෙකයි අඩු කිරීම එකයි දෙකේ R වල පළවෙනි පළේ කියන්නේ දෙකයි යත් මරු සිලින්ඩර් එක. ඒ කියන්නේ මේ අද දෙක වෙනම සුළු කරගන්න ඕනේ. ඊළඟට ඕකට දාමු T 3. A කියන්නේ පළවෙනි පළේ දෙකයි R දන්නේ නැහැ M කියන්නේ 3යි. එතකොට දෙකයි R වල දෙවෙනි පළේ. හරිද? තවද මට
ती देख रहे हो वाला लिया था है कि देखा यार किया ती तूने भी वाला लिया था है कि देखा यार वार गए किया समान है विषय हाथर आधा को मैं देखेंगे देखने देखा क्या पेनो देखा क्या पेनो देखा टा एक काई मेतन दोला है आर वार गए दाना आर समान है दोला है दाना दोला हमें हार गए मु इतना कोटा रीना दोला हाँ पेना माँ මේක ත්‍රිපද ප්‍රකාශනයක් ඒක සාධක හොයන ඇති මම දැන් කියන්න බලාපොරොත්තුවක් නැහැ මොකද මගේ channel එකේ video එකක් තියෙනවා ඒක දැන් නැත්තම් ඒක බලලා ඔබට දාන්න පුළුවන් හරි මම උත්තරය දාන්නම් මේක සාධක කරපුවාම ආතන 4යි ආගින 3යි ඊළඟට වර්ගජ සමීකරණ හරිද පළවෙනි පියවර වරහන් දෙක වෙන වෙනම බිඳුවට සමාන කරලා හත්වන පදේ 1450 පදයක් අහන්නේ එහෙනම් සූත්‍රය මෙහෙම එයි හතර ඒ මම දන්නවා දෙකක් කියලා ආර් මම දන්නවා දැන් තුනක් කියලා එන් හතයි එයි හත්වන පදේ අහන්නේ දෙවතාවක් 3 5 දෙවතාවක් 729යි sorry 3 6 729 මේ දෙක ගුණ කරපුවාම 1458ක් मेकूंगा අනාගෙන පස්සේ තමයි එක්සෑම් එකේ ලියලා ඉවර වෙන කලින් කොහොම හරි මේ විදියට හදලා ගත්තා. හරිද? ඒක ෆස්ට් ටයිම් ලගින්දි මේ ගණන් පුරු නැති හින්දා පොඩ්ඩක් හිර වෙන බැරිවා. ඔයාලගේ වාසනාවට මේ ගණන් ඔයාලට නෑ. හරි? ඒ නිසා මේ වැඩේ කරන් යන්න. හරි. මේ ගණන් ගුණෝත්තර ශ්‍රේණි පාඩම ඉවර වෙනවා. සහ උදාහරණ ගණන් සෙට් එකක් මම ගෲප් එකකට අදලා යකෝ හිතර දාන්නවා. WhatsApp ගෲප් එකේ. WhatsApp ගෲප් එකේ නැති කවුරු හරි බලනවා නම් වීඩියෝ එක මම description එකේ upload කරන්නම් මේ link එක. හරි ඉතින් යන්න. join වෙන්න පුළුවන්. හරි. එතකොට මේක අපි බලාගන්න විනාඩි 4ක් කරගෙන. ඊළඟට අලුත් පාඩමක් පටන් ගන්න.
හරි. එතනින් ගුණෝත්තර ශ්‍රේණි පාඩම විමාවට පත් වෙනවා. හරි. මම හිතනවා ඒකෙත් ලොකු අවබෝධයක් ගන්න ඇති කියලා. ඊට අමතරව තව උදාහරණ ගණන් සෙට් එකක් දානවා group එක. ඒ නිසා කේස් එකක් වෙන්න. ඊළඟ මාතෘකාව පෝස්ට් එකේ දෙනවා වටපස්තාව. ලියන මාතෘකාව වටපස්තාව. වට ප්‍රස්තාර මම මේ ලියන්න දෙන්නේ නැති එකින් දෙවනි පාර බලන අයට සෑහෙන ලොකු වාසියක් තියෙනවා. මොනවද මේක වාර්තේ නැතුණා මොකද මේ වෙලාව අඩු වෙනවනේ වීඩියෝ. ඒතකොට බලන්න ලේසි. හරි. සහ මේ අර කලින් දාපු වීඩියෝස් දෙකේ අදේගේ මේ අර පාඩම් වෙන් කරලා මම දාන්නේ. හරි. එතකොට මේ බලන අයට තව ලේසි. වට ප්‍රස්තාර වටප්‍රස්ථාන ගාන ගැන කතා කරමු. හරිද? වටප්‍රස්ථාන ගාන මෙන්නයි. 2016 සහ 2017 එකළඟ ඇවිල්ලා තිබ්බා වටප්‍රස්ථානවලින් B part එකේ ගාන. First paper එකේ B part එක. හරිද? ඊට පස්සේ ආය ඇවිල්ලා තිබ්බම මේ ගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්ද විතරයි. මට හිතෙනවා මේ පාර වටපස්තර ගාන සෙට් වෙයි කියලා. ඒකෙන් මම අදහස් කරන්නේ හැම අවුරුද්දෙම ඉන්නේ නැහැ. හරි සමහර අවුරුද්ද වෙනවා සමහර දෙන්නේ නැහැ. එහා අවුරුදු වල ලේසි. හරි මොකද අර ප්‍රතිශත ගානක් වගේ අයින් කරලා ඔව් වෙන ගානක් අයින් කරලා තමයි ඔකක් එන්නේ. ඒ නිසා මේ බොහොත් ලේසි. හරි වටපස්තර ගාන ගැන කතා කරමු. වටපස්තර කියන්නේ රවුම. හරිද? මේකේ මෙන්න මේ කේන්ද්‍රය වටා මුළු කෝණය අංශක 360. අර ක්‍රේනිය වලටයි. වට ප්‍රස්ථාන වලටයි. උදාහරණ ගණන් සෙට් එකක් අද මම දාන ගෲප් එකට. හරිද? ඒව ටික කලින් නොදාන්න හේතුව තමයි මම පාස් පේපර්ස් වලින් මොකද්ද මේ සීන් එක කියලා ඔයාලට පැහැදිලි කරන්න. හරිද? මේක කොහමද හිතන්නේ? ඊට පස්සේ උදාහරණ ටික හදන්න. උදාහරණ හදලා ගෙදර ඉද්දී අනේන් අය පාස් පේපර්ස් ටික try කරා. හරි. එහෙම තමයි සක්‍රිය ඉගෙන ගන්න ඕනේ. නැතුව නිකන් ඔහෙනම් ඉගෙන ගන්න එපා. තේරුම් ගන්න යවන් පුළුවන් වෙන්නේ නැහැ. සමාන වේදන ඇති දැන් බැරි වෙලා සමාන වේදන ඇති. දැන් මොකක්ද ගානක් වැරුණාම ඒක මිස් කරලා ඔලර් පේපර් එකේ පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. හරි. ගොඩක් වෙන්නේ ඒ හැටිත්. දැන් පුළුවන් වෙන එකත් ඔලර් පේපර් එකේ අමතක වෙනවා. බයට ස්ට්‍රෙස්. හරිද? ගොඩක් කේස් තියෙනවා. හරිද? ඒකට පාඩම් ගන්න ඕන විදිය ටයිම් ටේබල් හදන්න ඕන විදිය ගැන මම වෙනම වීඩියෝ එකක් දාන්නම් මගේ channel එකේ මේ සක්‍රියව ඉන්න. හරි. හරි. දැන් මම මේ වටපස්තාල වලින් 2016 2017 අවුරුදු දෙක පට්ට පැහැදිලිව පැහැදිලි කරලා දෙන්නම් කොහමද ආවි කියලා උත්තර ටිකක් දෙන්න. ඊළඟට අපි බලමු ඊට පස්සේ මොකද කරන්නේ. හරි. 2016 ගන්න ගන්නවා. මේක බණ්ඩක්කා
මේක වට්ටක්කා මේක බටු මේක බෝංජි අර ඊළඟට මේක අංශක 30 ඔච්චරයි දීලා තියෙන්නේ ඔයා වටපස්තාල ඔයාගේ දැනුම බිංදුවයි කියලා හිතන්නකො කිසිම ගේසයක් නැහැ වචනෙන් වචනේ අල්ලගෙන දැන් ගොඩදා ගන්නවා කියලා හිතාගන්න වට්ටක්කා තෝරාගත් ගොවින් ගන්න බටු තෝරාගත් ගොවින් ගන්න සමානයි මේ දෙක සමානයි නම් මේ දෙකේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ ඔව් එහෙනම් මම මේකට x කියලා දානවා මේකට x කියලා දානවා හරිද ඊළඟට බටු තෝරාගත් ගොවින් ගන්න දේනවා කේන්ද්‍ර කරන්න මම දන්න එකම தත්ත්වය මෙන්න මේ මුළු කෝණේ 360යි හරිද එහෙනම් x ධන x ධන 30 ධන 90 සමානයි 360 දෙකයි x ධන 120 සමානයි 360 හරිද දෙකයි x සමානයි 360 අඩු කිරීම 120 දෙකයි x සමානයි 240 දෙකෙන් බෙදුවාම x සමානයි අංශක 120 එම නිසා මම දන්නවා බටු තෝරාගත් බටු තෝරාගත් අද බටු තෝරාගත් මෙහෙම බටු කියන්නේ x නේ ආ එහෙනම් කෝණ 120 හරි ඔබ පොඩ්ඩක් නවත් කරගන්න ඕන
හරි ඊළඟ කොටස බෝංචි තෝරාගත් ගෝයින් ගන්න 15යි අහන්නකො බෝංචි 5 15යි හරිද මෙහෙමයි බෝංචි කියන්නේ බෝංචි කියන්නේ නම් මුළු කෝණේ 360යි ඔය 360න් 30 බෝංචි කියන්නේ ඔය 360න් 30 ඔන්න ඕක 15යි තේමන මං කියන්නේ මේකෙන් මෙච්චරක් 15යි එහෙනම් මේකට 1යි මේකට 12යි හරිද 1යට 12 15යි 1යට 12 කියලා 15යි හරිද ඕක තමයි ගන්න තියෙන දත්තේ ඊළඟට වට්ටක්කා තෝරාගත් ගොවීන් ගණන තමයි අහන්නේ මරු හරිද මම මේක මකන්නම් මම දන්නවා බෝංචි කියන්නේ 360න් 30 360න් 30 15යි බින්දුවට බින්දුව ගැපුණා 3 බෙදීම 36 සමානයි 15යි හරිද මගෙන් අහන්නේ වට්ටක් හරිද වට්ටක් කියන්නේ 360න් 120ක් ඒ කියන්නේ 36න් 12ක් තමයි මගෙන් අහන්නේ. මම කියන්නේ තේරෙන්න මම දැන් ගලපදි තේරෙන්න ගියා. අර කෝණයකට මේකක් සම්බන්ධ කරන්නේ මේකට මෙච්චරයි නම් මේකට කොච්චරද? සරල. හරිද? එතකොට මම දන්නවා 36න් 1ක්. හරිද? 3ක් 15යි නම් ට්‍රොෆි 3ක් 15යි නම් 1 ට්‍රොෆියක් වෙන්ද 3ෙන් බෙදෙනවා. එතකොට 5යි. මේ 36න් 1. මට 36න් 12ක් ඕනේ හින්දා 5 ගුණ කරනවා 12ෙන් ඒ කියන්නේ ඇයිනේ 1ක් 5යි නම් නෑ 3ක් 15යි නම් 1ක් වෙන්න 3ෙන් බෙදුවා 1ක් 5යි නම් 12ක් වෙන්න 12ෙන් ගුණ කරා හරි ඊළඟට මෙම වඩපස්තරේ මුළු ගොවින් ගන්න සොයන්න මේ මම දන්නවා මේකම 36න් එකක් පහයි මුළු ගොවින් කියන්නේ 36 36 පහ ගුණ කිරීම 36 ඇයි මේ එකක් පහයි 36 කියන්නේ 36 6 ර 5 30යි 6 5 3 18යි 180යි මේකේ මුළු ගොවින් ඉඳලා තියෙනවා 180 තේරෙනවද අහනෝනේ අර අච්චරට මෙච්චර නම් මෙච්චරට පොඩි සින්නක් තියෙන්නේ ගණන් දෙක තුනක් හදද්දි හරියටම හරියයි වසරකට පසු බටු අගා කරමින් සිටි ගොවින්ගේ 20 දෙනෙක් එළවලු අගා කිරීම නතර කරා. බටු කීයද? හරි. බටු 60යි. හරි. වට්ටක්කයි බටු සමානයි. එහෙනම් බටු 60යි. ඒකෙන් 20ක් නතර කරගෙන දැන් 40යි. වෙනස් වූ දත්ත සඳහා නව කේන්ද්‍රිකන්දේ කෝණ විශාලත්වය වැන්න. මම දන්නවා හරිද මම දන්නවා මෙහෙම සීන් එකක් හරිද මම දන්නවා මෙහෙම සීන් එකක් මොකද්ද මම දන්නවා නව බටු එතකොට කලින් බටු වගා කරපු 60 දෙනාගෙන් 20 දෙනෙක් අල්ලනවා දැන් 40යි ඔය 40 එන්නේ 181 ඇයි මේ ඔක්කොම 180ක් හිටියානේ ආ 60කින් 20ක් වැඩි වුණාම 40යි කෝණේ හොයන්න ඕනේ හින්දා මුළු කෝණයෙන් ගුණ කරනවා එතකොට මෙතන 1යි මෙතන 2යි 44+2 අංශක 80ක් කියලා එනවා සුපිරි ප්‍රශ්න හොඳ ප්‍රශ්න මහන්සියලා ඉගෙන ගත්තොත් හොඳට තේරෙයි හරි දෙපාරක් තුන් පාරක් බලන්න දෙපාරක් තුන් පාරක් try කරන්න එතකොට තේරෙයි ඊළඟට 2017 ගන්න 2017
හතරවෙනි ප්‍රශ්නය. එක්තරා පාසලක හය ශ්‍රේණිය සෑම සිසුවකම සෞන්දර්ය විෂය සඳහා චිත්‍ර නැටුම් හා සංගීතය යන විෂයන් තුනෙන් එක් විෂයක් පමණ තෝරා ගත යුතුය. සිසුන් මෙම විෂයන් තෝරා ගත ආකාරය පහත දැක්වේ. සිංහ තියෙනවා. වෙන රූපය. මේක 2014. මෙහෙම ඇඳලා මෙහෙම තියෙනවා. හරි මෙහෙම තියෙනවා. අද මේක චිත්‍ර. මේක සංගීතය. මේක නැති. අද ඔච්චරයි දෙන කෝණ මුකුත් නැහැ. නැටුම් තෝරාගත් සිසුන් ගන්න චිත්‍ර තෝරාගත් සිසුන් ගන්න මෙන් තුන් ගුණයක්ද සංගීතය තෝරාගත් සිසුන් ගන්න චිත්‍ර තෝරාගත් පසු මේක ගෘහ මූලිකයා තමයි ඒ වචන ටික කියවද්දී ඔයාලට තේරෙන්න ඕන මේක ප්‍රධානියා තමයි චිත්‍ර හරිද චිත්‍රත් එක්ක තමයි මේ වැඩේ යන්නේ හරිද අපි 2014 චිත්‍ර නැටුම් සංගීතය මේකේ චිත්‍රත් එක්ක තමයි වැඩ යන්නේ එතකොට චිත්‍ර තෝරාගත් සිසුන් ගන්න කියද්දී මම චිත්‍රවලට x දාගන්නවා ඒ වගේ තුන් ගුණයක්ලු නැටුම් සංගීතය ඒ වගේ පහ ගුණයක්ලු තේරුණා දැන් ඔයාට ඔය වෙලාවේදී x දාගන්න බැරි වුණොත් කිසිම කේස් එකක් නැහැ හැබැයි අර තුන් ගුණයක් පහ ගුණයක් කියද්දි x වගේ එකක් දාගන්න එක තමයි මාර වැදගත්කමක් තියෙන්නේ. හරි නැතුව අර ඒකම දාන්න ඕනේ ඒක නැතු වුණොත් මට පිටුම සින්නේ නැහැ. හරි ඔයාලා කැමති විදියට. කේස් එකක්ම නැහැ. හරි.
දැන් මට කියනවා චිත්ත තෝරාගන්න සිසුන් ගන්න මුළු සිසුන් ගන්න භාගයක් ලෙස මම දන්නවා චිත්ත තෝරාගත්තේ x ගණන මුළු සිසුන් ගණන කියද්දී 5ට 3ක් 8යි 1යි 9යි x ට x කැපුණාම 1 8 හරිද ඊළඟට විෂයන් තෝරා අනුරූප කේන්ද්‍රික කණ්ඩායම කේන්ද්‍රික කෝණය සවා එනවා එහෙම මම දන්නවා 9න් 1ක් කියන්නේ චිත්ත ඕක 360න් ගුණ කරපුවාම 9ට 1යි 40යි අංශක 40යි මේක චිත්ත හරිද චිත්ත කියන අංශක 40යි අංශක හරිද ඊළඟට මම දන්නවා නැටුම් කියන්නේ චිත්‍ර වගේ තුන් ගුණයක්. එතකොට නැටුම් චිත්‍ර වගේ තුන් ගුණයක්. 120යි. ඊළඟට සංගීතය මම දන්නවා චිත්‍ර වගේ පහ ගුණයක්. 200යි. ඊළඟට චිත්‍ර තොර මෙහෙමයි. දැන් ඔයාලට මේක අමතකු වුණා කියන්නේ किसी के ऐसे गाने हैं मैं भी दी है तो आया 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 है दुआ मैं देखे ना अब ये बेलाव वाले कितने भी दिया तेक का ना मैं तो बेलाव दे ना एग्जाम के लिए आती हूँ मैं यार वही इन डायल लगते हैं बालन के बारे में केले केले आई क्या सामान्य उनके डायल लगते हैं बालन मुझे तो बेलाव तेक का ना हम बताइए ना बैलेंस है अरे ऐसा एक कौन बालन दे आगे तमाम आधा आगे में आधा हारा ये कर ले तमाम यहाँ ना रहने චිත්ත තෝරාගා සිසුන් ගන්න 30යි මම. ඒ කියන්නේ මෙහෙම. චිත්‍ර මම දන්නවා 9න් 1යි කියලා. ඕක 30යි දු. මගේ මුළු ගණන්න්නේ. ඒ කියන්නේ 9න් 9ක්. මේ මෙතන 9 තිබ්බොත් 9 තමයි මුළු ගණන්. මෙතන 10 තිබ්බොත් 10යි. 20 තිබ්බොත් 20, 50 තිබ්බොත් 50. 9න් 9 කියන්නේ එක ටොෆියක් 30යි නම් ටොෆි 9ක් හොයන්න මේක 9න් ගුණ කරනවා 270. මුළු සිසුන් ගන්න संख्या उदाहरण ඊළඟට අපිට තියෙන්නේ ප්‍රස්තාර ගන්න. එතකොට ප්‍රස්තාර මෙහෙම. හොඳට අහගන්න ඕනේ. අපි ප්‍රස්තාර ගමු මෙහෙම. ප්‍රස්තාරවල හරි ප්‍රස්තාරවල ප්‍රස්තාරවල ඉස්සලම එනවා මෙහෙම. ඉස්සලම එනවා හරි කොහමද ගෲප් එකේ හරි මම ගෲප් එකේ මැසේජ් දාන්න chance එකක් අරන් දෙන්නම් වෙලාව කියලා. يعني මේ 6 ඉඳන් 7 වෙනකන් chat කරන්න පුළුවන් කියපම මේ අධ්‍යාපනිකව විතරක් කරවම අනිත්තරම් කරන්න එපා. හරි බලලා ඉන්නේ. එතකොට කේස් එක දාන්න ලොවෙත්. හරි ඒ නිසා අධ්‍යාපනික වැදගත් දේවල් විතරක් ඒකේ chat එක open කරලා දෙන්න. එතකොට ඒකෙදි කියන්න පුළුවන්. මම අද ප්‍රස්තාරය අඳින්න නැතුව හරි අඳින්න නැතුව අඳින්න කියලා දෙන්න නැතුව ඉතින් පල්ලෙහා ටික බහුතරයකට අමාරු ටික අර ආකාරය ගන්න එක ධනවාඩුව සීන් ටික ඔක්කොම ඉලලා දෙන්න. හරි. එතකොට මම හිතනවා ඒක ලොකු වැදගත්කමක් වෙයි සහ අපේ කාලය සෑහෙන්න ඉතුරුයි. ප්‍රස්තාරවල මෙහෙම සීන් එකක් තියෙන්නේ.
ප්‍රස්ථාර ආකාර දෙකකට එන්න පුළුවන්. හරිද? ප්‍රස්ථාර ආකාර දෙකකට එන්න පුළුවන්. පළවෙනි එක අවමයක් සහිත ප්‍රස්ථාර. දෙවෙනි එක උපරිමයක් සහිත ප්‍රස්ථාර. හරිද? අවමයක් සහිතයි උපරිමයක් සහිතයි. ඒ කියන්නේ මෙහෙමයි. මම දන්නවා මේක x අක්ෂය මේක බිංදුවයි මේක y අක්ෂය. අවමයක් කියන්නේ මෙහෙම. මෙන්න මෙහෙම යටට. උපරිමයක් කියන්නේ ඒකේ අනිත් පැත්ත ඒ කියන්නේ බා උඩට. හරිද? ඒලල් මැච් කරලා ඒලල් තියෙන ඔයාලට අවකලන ප්‍රස්ථාරය කියලා නැතිවර්තන ලක්ෂ හොයලා ලොකු කේස් එකක් තියෙනවා. හරිද? ඒව දැන්ම ඔයාලට නෑ. ඒව ඉස්සරහට ඒලල් මැච් වගේ කරලා තව අහු වෙනවා. එක් කරොත් අහු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අනිත් සබ්ජෙක්ට් වල නම් අහු වෙන්නේ නැහැ. හරිද? පාට් ටේම. හරිද? එතකොට මේ දවස් සීන් එක මේකේ වැදගත්කම මෙන්න මේ යට පොයින්ට් එකේ වයිකිය ගේර කියන අවම අගේ කියලා මේ උඩ පොයින්ට් එකේ කියන උපරිම අගේ කියලා හරිද ඊළඟට හරිද මෙතන අවම අගේ වයිකිය ගේ මෙතන උපරිම අගේ මෙතන ඉඳන් මෙතනද මෙතන ඉඳන් මෙතනද මෙතන ඉඳන් මෙතනද මෙතන ඉඳන් මෙතනද හරිද මෙතන ඉඳන් මෙතනද මෙතන ඉඳන් මෙතන මෙතන මෙහෙම මෙතන ඉඳන් මෙතනට අඩු වෙලා තියෙන්නේ අඩු වෙලා මෙතනට ගිහිල්ලා ආය වැඩි වෙනවා මෙතන වැඩි වෙලා මෙතනට ගිහිල්ලා අඩු වෙනවා මේ කැලල ධනව අඩු වෙන ඇයි එහෙම කියන්නේ මෙතනින් උඩ y හිතන්නකො y ධන අඩු වෙලා මෙතන ඍණව අඩු වෙනවා මෙතන ඍණව වැඩි වෙනවා මේක ඇල්ල ධනව වැඩි වෙනවා හරිද මේක ධනව අඩු වෙන ඍණව අඩු වෙන ඍණව වැඩි වෙන ධනව වැඩි වෙන හරිද ඒක හිතන්නේ අර y එක y ධන ඍණ සීන් එකත් එක තමයි මේක මේක ඍණව වැඩි වෙන මේක ඇල්ල ධනව වැඩි වෙන මේකල ධනව අඩු වෙන මේකල ඍණව අඩු වෙන හරි ඔඩි සීන් එකක් තියෙන්නේ මේක හිතා ගන්න බැරි නම් ඒ කොටස් හදන්න බෑ සාමාන්‍යද හරි එතකොට මේ මෙතන ධනව අඩු වෙන ඍණව අඩු වෙන ඍණව වැඩි වෙන ධනව වැඩි වෙන ඍණව වැඩි වෙන ධනව වැඩි වෙන ධනව අඩු වෙන ඍණව අඩු වෙන ඔඩි සීන් එක හරි හරි ඔය ටික තියෙනවා ඊළඟට බං අර ආකාරයට හදන්න ඕන සින්නක් තියෙනවා හරි ආකාරයට හදන්න ඕන සින්නක් තියෙනවා ඒක හදමු හරි එතකොට මෙතන අවමාර්ගය පරිමාර්ගය අවම ලක්ෂ්‍ය කණ්ඩායමක උපේම ලක්ෂ්‍ය කණ්ඩායමක ඔය සින්නේ දිනවා අපි විභාග ගණකේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලමු එළගන්න 2017 ප්‍රස්ථාර ගන්න
එතකොට 2017 ප්‍රස්තාර ගන්න බලන්න 2017 ප්‍රස්තාර ගන්න බලන්න මම දල වශයෙන් බං ඒ රූපේ අඳින්න හරිද ඇඳලා ඒක ඇවිල්ලා දින කොටස් වල අමතරව ආයෙ ඉන්න පුළුවන් කොටසත් ඒ ගානින් කියලා දෙන්න ඊට පස්සේ තව ගානක් අරගෙන තව එකක් කියලා දෙන්න එතනින් මම ඉවර කරන්න හරි මොකද මේ අර වෙන්න පුළුවන් ඔක්කොම කී හරි බලන්න දෙන්න වයි සමානයි 2017 x වර්ගයේ දන 4x ඍණ 2 මේක ඉස්සලම හිස්තන පුරවන්න ඕන හිස්තන පුරවද්දී x සමානයි ඍණ 2 විතර තමයි ඕන මේක 2017 x සමානයි ඍණ 2 විතර එතකොට y සමානයි ඍණ 2 වර්ගයේ දන 4 වතාවක් ඍණ 2 ඍණ 2 ඍණ 2 දෙවෙනි බලය 4යි හරිද ඍණ 2 දෙවෙනි බලය ධන 4යි ධන ඍණයි ඍණ 8යි ඍණ 2යි මෙතන ඍණ 4යි මෙතන ඍණ 2යි මෙතන ඍණ 6යි තොලෙ මෙතන ඍණ 4යි මෙතන ඍණ 2යි සම්පූර්ණක ඍණ 6යි දැන් ප්‍රස්ථාරය අඳිමු මම නිකන් හිතන්නම් මේක එනවා ඇත්තේ මෙන්න මෙතනින් වෙන්න ඇති කියලා හරිද මෙහෙම වෙන්න ඇති කියලා මම හිතන්නවා මේ අට පොයින්ට් එක ඍණ 2යි මෙතන ඍණ 6යි කියලා හිතනවා. හරිද? ඕක තමයි ප්‍රස්ථාරය. හරිද? ඕක තමයි ප්‍රස්ථාරය කියලා මම හිතන්නේ. හරිද? ඊට පස්සේ මේක එන්න බලන කොටස් ටික. පළවෙනි එක අවම අගය අහන්න පුළුවන්. හරිද? අවම අගය අවම අගය අවම අගය කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ යට පොයින්ට් එකේ වයිගේ අගය ඍණ 6යි. ඔයා මේක නිකම්ම ඍණ 6යි කියලා ලිව්වත් ඔයාලට ලකුණ හොඳයි. බය වෙන්න එපා. ඊළඟට අවම ලක්ෂයේ ඛණ්ඩ අංක. අවම ලක්ෂයේ ඛණ්ඩ අංක. ඛණ්ඩ අංකයක් ලියද්දී ඉස්සෙල්ලම x ගේ අගය ලියන්නේ ඊට පස්සේ y ගේ අගය. යට පොයින්ට් එකේ x ගේ අගය ඍණ 2යි y ගේ අගය ඍණ 6යි. ඔයා මේ දෙක මාරු කරලා ලිව්වොත් කිසි කතාවක් නැහැ ලකුණු වන්නේ නැහැ. හරි? ඒක ඉස්සලම x ඊට පස්සේ y. ඊට පස්සේ අහුව. මේක අවම ලක්ෂය කියන්න පුළුවන්, හැරුම් ලක්ෂය කියන්න පුළුවන්, වර්තන ලක්ෂය කියන්න පුළුවන්, ඕන එකක් කියන්නේ මෙන්න මෙතන. නියමයි. ඊළඟට මෙම සමීකරණය මෙන්න මේකේ මූල හොයන්න කියලා කිව්වොත්. එහෙනම් මූල කියන්නේ ප්‍රස්ථාරයක හරි ශ්‍රිතයක හරි දෙකම එකක් ප්‍රස්ථාරය ශ්‍රිතය එකක් ඒ දෙකේම මූල කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය x අක්ෂයේ කපන තැන් දෙකේ අගයන් දෙක මෙතන මම නිකන් ගෙස් කරන්නම් ඍණ 5යි කියලා මම නිකන් හිතන්නම් හරි හරියටම මෙතන ධන 1යි කියලා හිතන්න හරි එතකොට මේකේ මූල x සමානයි ඍණ 5 සහ x සමානයි ධන 1 මෙතන හොදාන්න එපා මෙතන හාදාන්න ඊළඟට මේක සීන් එක ඍණව අඩුවන ධනව අඩුවන සීන් එකක් අහනවා ඒ කියන්නේ මෙහෙම මගෙන් අහුවොත් ඍණව අඩුවන x ගේ අගය පරාසය කියලා මෙතන ඉඳන් මෙතනද ධනව අඩුවන මෙතන ඉඳන් මෙතනද ඍණව අඩුවන මෙතන ඉඳන් මෙතනද ඍණව වැඩි වෙන මෙතන ඉඳන් මෙතනද ධනව වැඩි වෙන හරිද එතකොට ඍණව අඩුවන කියලා කිව්වොත් මෙතන ඉඳන් මෙතනද x ගේ අගය පරාසය කිව්වොත් මෙතනද x අගය මෙතන ඉඳන් මෙතනද x අගය එහෙනම් මෙතන ඍණ 5යි මෙතන ඍණ 2 මම ඍණ 5 කියලා නිකන් ගත්තා එතකොට ඍණ 5 x ඍණ 2 ඍණව අඩුවන ධනව අඩුවන ඕන එකක් කිව්වොත් x කියලා මෙන්න මේ අසමානතාව දක්වන දෙක දාන්න වට හරි හරිද ඒකෙන් කියන්නේ මොකක්ද කියලා ඔයාලට දැම්ම තේරුම් ගන්න ඕනේ නැහැ ඒවා ඒරල් වලට කිව්වම තේරෙනවා හරිද මොකද්ද මේ සීන් එක කියද හරි දැනගම නිකන් ආවට කිව්වොත් ඍණ 5යි ඍණ 2යි එන්නේ නැහැ ඒ අතරමැද සංඛ්‍යා ටික හරි හරි මේක ඍණව අඩුවන හරිද ඍණව අඩුවන ඉතින් හොඳම සීන් එක
මේක අර y සමානයි x + a වර්ගය ඍණ b ආකාරයට හදන්න කියලා දෙන්න. හැම වෙලාවෙම දෙනවා. ඒක කොහොමද කියලා බලමු. අපි බලමු. උඩට ගමු කරනවා. සාමාන්‍යයෙන් ළමයි 50ක් ගත්තොත් 40කට විතර මෙන්න මේ කොටස බෑ. කියන්නේ මේක මේ විදිහට මොඩිෆයි කරන එක බෑ. හරිද? එතකොට ඉතින් මේකේ සීන් එක මෙහෙමයි. ඔයාට මේ වගේ ප්‍රස්තාරයක් ශ්‍රිතයක් මේ විදිහට හදන්න කියලා දීලා තිබුණා. ඔයාගේ ප්‍රථම රාජකාරිය වෙන්න ඕන යට පොයින්ට් එකේ ඛණ්ඩාංක ලියාගන්න. යට පොයින්ට් එකේ ඛණ්ඩාංක ඍණ දෙකකම ඍණ හය. මේ පොයින්ට් එකේ ඛණ්ඩාංක මේ පොයින්ට් එක ඍණ දෙකකම හැම වෙලාවෙම එහෙමද? ඔව් හැම වෙලාවෙම ලියාගන්න ඕන. ඔයාට උපරිමයක් සහිත ප්‍රස්තාරයක් ආවොත් ඒකේ උඩ පොයින්ට් එකේ x ගියගේකම y ගියගේ විදිය. මාරු කරන්න එපා මුදේ පටලවා දියරි. ලොකු සීන් එක. ඊට පස්සේ ඕක මේකට ආදේශ කරන්නේ කොහොමද? y සමානයි x. මෙන්න මේ x ගියගේ මෙන්න මේ x ගියගේ වරහන ඇතුළට එද්දී ලකුණ මාරු වෙන එක විතරමයි වෙන්නේ. මෙතන ඍණ දෙක තිබ්බොත් x මෙතන ධන දෙක වෙනවා මාරු. මෙතන ධන දෙක තිබ්බොත් ඇතුළට යද්දී ඍණ දෙක වෙනවා. සහ මෙන්න මේ ඍණ 6 මෙතන කොහොමද? b ට හැම වෙලාවෙම සෙට් වෙන්නේ දෙවෙනි එක. ඒ x ට සෙට් වෙන්නේ තේරුණා. පොඩි සීන් එකක් ලොකුවට හිතන්නවත් එපා. මේක තමයි සීන්. හරි? යට පොයින්ට් එක ගත්තා. ඒක ආදේශ කරලා ඉන්නේ. x ගියගේ වරහන ඇතුළට යද්දි ලකුණ මාරු වෙනවද? අනිත් එක normal. ඔයා අනිත් ගණන් හදලා බලන්න. ඊළඟට ළඟපාත අවුරුදු සෙට් එකේම හොම තමයි. හරිද? ඕකටත් මම උදාහරණ ගණන් සෙට් එකක් දාන්නම්. තව අර උත්තරන සීන් එකක් තියෙනවා. ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ප්‍රස්තාර ඉවර කරන්නම්. පොඩ්ඩක් උගන්වන්න ඕනේ. මම ඔප්ෂන් එක දෙන්නම් සහ විස්තරේ කියන්නම්. හා උත්තරන සීන් එක. හරි හද බලන්න. හරි. හද ගන්න. හරි. හද ගන්න. පොඩක්. හරි. ඊළඟ සීන් එක. අර දැන් අර ටික තේරෙන්නේ නැති කියලා මම හිතනවා. සහ අය මොන හරි අපහැදිලි සීන් එකක් තිබ්බොත් ඕනේ ළඟ ගන්න. හරි. එහෙමයි හැම වෙලාවෙම උත්තර දෙන්න බැරි වෙයි. ක්ලාස් තියෙනවා සහ තව වැඩවගයක් තියෙනවා සහ ඒ නිසා මේ කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ වුණාට ඒකම ඔප්ෂන් එකක් හරි දෙන්න. හරි දැන් මට කියලා දෙන්න ඕන මම අඳුර මෙම්බර්ස් එකේ අයියෙන් එක්ක නම් අක්ටිවේට් හරි සෙට් කරලා දීලා වර කොමරි උඩ ලෙවල් එකට ගන්න සපෝට් එකක් දෙන්න. හරි ඒක උඩමේට අරගෙන වැඩේ කරගන්න තමයි තියෙන්නේ. හරි ඊළඟ සීන් එක. දැන් සමහරු හිතයි මෙයා මේ මහන්සි වෙන්නේ ක්ලාසස් හදාගන්න වගේ සීන් එකකට කියලා. එහෙම නැත්නම් නෑද? එහෙම වුණා නම් මෙහෙම මහන්සි වෙන්න ඕනේ නෑ. YouTube එකේ වීඩියෝ එකක් දැම්මා ඉවර. පොඩි සීන් එක. මේක මට ඕනේ දැන්. ඒක වරණ කියන්න ඕනේ නැති දෙයක්. වෙන දෙයක් ගන්න පුළුවන් දෙයක් අරගෙන අයින් කරලා දාන්න. හරි. මෙහෙම y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 5 කියලා දීලා තිබ්බොත් සමීකරණ ශ්‍රිතයේ සමීකරණ ඕක x අක්ෂයේ දිගේ ඒකක ගණන ඍණ හරි ධන හරි උත්තරණය y අක්ෂයේ දිගේ ඒකක ගණන උත්තරණය අහනවා කලින් අවුරුදු වල දැන් ළඟදී අහුවේ නැහැ අහන්න බැරි ගමන් x අක්ෂයේ මොන හරි කියලා තිබ්බොත් මේක තමයි මොඩිෆයි වෙන්නේ y අක්ෂයේ මොන හරි කිව්වොත් මේක තමයි සීන් එක වෙන්නේ. හරිද? එතකොට x අක්ෂයේ කිව්වහම මේ දීලා තියෙන එක කියලා x අක්ෂයේ ධන දිශාවට ඒකක දෙකක් ඉහළට කිව්වම ධන දෙකක් කියන්නේ ධන දෙක එකතු වුණා. හරිද? වෙන සීන් එකක් ඇත්තෙම නැහැ. මේක දැන් සුළු කරපුවම ධන එක කියන වර්ගයේ මේ ධන එකක් ඉහළට මට කිව්වොත්
ඍණ එකක් පහලට කියලා x අක්ෂයේ තියෙන. එහෙනම් මේක දීලා තියෙනවා ඍණ එකක් පහලට ආයන දිනේගල්ලේ. හරිද? 2015 වෙනකොට විභාග අවුරුද්දේ හම්බේ වලා ගලන්නේ. ඔන්නෝමයි. හරි. ඊට වඩා දෙයක් අවශ්‍ය නම් අහගන්න පුළුවන් ඕනෙ දායකක. ඔක තමයි සීන් එක. හරිද? සහ උදාහරණ ගණන් සෙට් එකක් මම දාන්න. හරි? අටට බලන්න.
සත්‍යනේ හරි හරි එතකොට 2018 ගණන් ඉවරයි සාමෙ අය එන්න පුළුවන් විදියක් කියලා දුන්නා උත්තරණ සීන් එක උඩට පහලට කොහොමද වෙන්නේ එතෙනි ප්‍රස්තාර ගණන් දෙකක් ඉවර වෙනවා ගුණෝත්තර ශ්‍රේණි සහ වට ප්‍රස්තාර සහ ප්‍රස්තාර උදාහරණ අලුත් ගණන් සෙට් එකක් ගන්නම් සහ අපේල් මාසේ පේපර් සෙට් එකිනුත් අලුත් කරනවා කෙරේ හරි එතකොට මේ අදට සහ ලයිව් සෙෂන් එක ඉවර කරන්න තමයි යන්නේ හරි එතකොට මම මේ මම හිතනවා මේ කරපු දෙයින් ලොකු දෙයක් ඔයාලා ගන්න ඇති කියලා සහ ඒක හරියට පාස් පේපර්ස් එක ගියා නම් සක්‍රීයව ලොකු දෙයකට යන්න පුළුවන් ඒ හරි එතකොට කියපු පාඩම් බහුතරයක් කරා පාඩම කෝණ එකක් විසුණා සමාවෙන්නේ ඒකට අනිත් එක උපරිමයට යහ කරලා දුන්නා නම් මේ ඉවර නෑ ගෲප් එකකින් තව දෙන්න පුළුවන් උපරිමයට දෙනවා සපෝට් එක පාස් පේපර්ස් හදන හැටි YouTube වීඩියෝස් දාන්නම් සහ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න මොකද අලුතෙන් වීඩියෝ එකක් ආවම ඔයා ගන්න බැරි වෙයි ඒ නිසා මේ सहमे अध्यापनिक जयोड़ प्रतिपाल शुभ जय देव।